මම හර්ෂණ රුක්ෂාන් සමස්ත ලංකා ආපන ශාලා සහ වන්නලිමියන්ගේ සංගමේ සභාපති. මුලින්ම ස්තුතිවන්ත වෙනවා ගෞරවනීය මාධ්‍ය ආයතන සිවිල් දෙනාවත මාධ්‍යවරණේ ලබා දීම සම්බන්ධයෙන්. අත වශයෙන්ම අද දින මම මේ පුටු ඉඳගත්තේ රටේ අවුරුදු දෙකක් වෙනවා ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට බාරගෙන හාල් මිල රුපියල් 200න් අඩුවට බස්ස ගන්න බැරි වුණා. බිත්තර මිල රුපියල් 35න් අඩු කරගන්න බැරි වුණා. චිකන් මිල රුපියල් 1000න් අඩු කරගන්න බැරි වුණා. එළවලු මිල කැරට් වකවානුව ගියා රුපියල් 2800ට, ලීක්ස් ගියා රුපියල් 1500ට. මේ වගේ පාරිභෝගිකයන් වෙනුවෙන් කිසිදු ආකාරයකින් කැපකිරීමක් කරන්න කිසිදු ආකාරයකින් ඔප්ෂන්ස් දෙන්න බැරි වෙච්ච නායකයෙක් විදිහට තමයි මම රනිල් වික්‍රමසිංහ මැතිතුමාව දකින්නේ. මොකද හාල් මිල අඩු කරන්න පුළුවන්. හාල් මිල අඩු කරන්න බැරි අය නරින්ට කුකුල් කූඩුව බාර දුන්නා වගේ රනිල් වික්‍රමසිංහ බාර දුන්නා නලින් ෆෙනන්ඩු කියන හාල් මෝල් කාර්යයට වෙල්ද මාත්‍යංශේ පාරිභෝගික අධිකාරිය අන්ත දූෂිත ආයතනයක් නලින් ෆෙනන්ඩුගේ අතට තියෙන්නේ. ඕන් වෙනවා චන්දිල්ලන්ට ජායලින් ගම්පා දිස්ත්‍රික්කේ. ඔය එකක්. ඊට පස්සේ ඔය ලංකාවේ ඉන්න සිරිපාලලට සිරිසෙල්ලට ඕන විදියට මිනිස්සුන්ගේ මහජනතාවගේ බඩගින්නත් එක සෙල්ලම් කරන්න දුන්න එකම නායකයෙක් විදියට තමයි මම දකින්නේ පුළුවන් ශ්‍රී ලංකා නිර්මාතෘ. කවුද? රනිල් වික්‍රමසිංහ මැතිතුමා. රනිල් වික්‍රමසිංහ මැතිතුමනේ ඔබතුමාගේ විදුලි බල ඇමතිතුමාගේ කාංචන මහත්මයා කියනවා කාලෙකට වැස්ස නැහැ. කාලෙකට හුළඟ නැහැ. නානා ප්‍රකාර ඔප්ෂන්ස් දීලිවල විදුලි බිල ලාස්ට් මොහොමන්ට් අන්තිම මොහොතේ 120%කට ආසන්න ගානකින් අඩු කරා. ජනතාව හිතන්නේ මිනිස්සුන්ගේ රවට්ටන එකේ සීමාවක් නැහැ කියලා. දැන් තමයි අවිල්ල තින්නේ මේ සීමාව. ඒ කඩේම දැන් තියෙනවා. මම ආපන ශාලා හිමියන්ගේ සංගමේ සභාපති විදියට මම කියන විදුලි බිල අපිට 120%කින් ආසන්න ගානකින් අඩු කරද්දි පොල් තෙල් මිල වැඩි කරා, ෆාම් ඔයිල් මිල වැඩි කරා රුපියල් 180කින්. ඒ වගේ එක ඔප්ෂන් එකක් දීලා රුපියල් 100ක ලාභයක් දෙනවා නම් ආණ්ඩුව කරේ ඒ 100 ලාභේ එහා පැත්තේ රුපියල් 300ක් අල්ලා නැවතත් ආණ්ඩුවට ගත්තා. මේකද රනිල් වික්‍රමසිංහ මැතිතුමනි ඔබතුමා ක්‍රමේ? රට හැදුවා කිව්වට හදපු දෙයක් නැහැ. හැදුවේ රාජපක්ෂ රෙජිමය. ඈ ප්‍රසන්න රණතුංග රාජපක්ෂ කොම්පැනියේ හෙඩ් එකක් නලින් ෆෙනෑන්ඩු සහල් ඇතුළු පාරිභෝගික මේ බාණ්ඩවල මහ මොලකරු ඒ මාෆියාවේ. ඊට පස්සේ එනවා නිමල් ලන්සලා හොඳ බඩු සෙට් එකේ ඉන්නේ. ඉතින් ඒක හන්දා කවුරුත් හිතන්න එපා මේ ජනාධිපතිතුමත් එක්ක ඉන්නේ මේ කණ්ඩායම රට හදයි කියලා. රට හදන්නේ තමන්ට තියෙන ඉතුරු නඩු ටික ගලවගෙන රතින් චුට වෙලා යන්න තමයි ඔය 92ක් එක කොම්පැනි ඔය ගියේ. ඉතින් ඒක හන්දා රනිල් වික්‍රමසිංහ මැතිතුමනේ ගෑස් මිල ගේන්න පුළුවන් රුපියල් 2500 පැනලා තාම යනවා 3000 උදින්. කවුද කතා කරේ? අපි අන්තිමට සිවිල් සමාජ ක්‍රියාකාරකයෝ විදියට ගිහිල්ලා රජයේ නොවන ගෑස් ආයතනයට ගිහිල්ලා අපි ඉල්ලීමක් කරා. ඕගොල්ලෝ මහා මංකොල්ලයක් කන්නේ. ඇයි ජනතාවගේ බඩගින්නත් එක සෙල්ලම් කරන්නේ? ඇයි මිනිස්සුන්ගේ හූරා කන්න ලෑස්ති වෙන්නේ ඕගොල්ලෝ? කියද්දි අපිට දුන්න උත්තරේ මොකක්ද දන්නවද? ගිහිල්ලා දැම්ම වෙල්ලැත්ත පොලිසියට. මම සිවිල් සමාජ ක්‍රියාකාරීකෙක් විදියට මම එදා හිතාගත්තා මම ඊළඟට ඡන්දයකදී අපි ආපන ශාලා හිමියන් වෙනුවෙන් අපි සහයෝගය දක්වනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාට, එක එක රත්නායකලට, රෝසි සේනානායකලට කතා කරා. ඒක බල්ලෙක් ආවේ නැහැ. විපක්ෂ නායකතුමාරය 9-5 යෙද්දි සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙක් අසරණ වෙච්ච හැමදැනකම ගරු විපක්ෂ නායකතුමා හිටියා. එහෙව් එකේ අපි ඒකමතිකව තීරණය කරා මේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී 2024 නියත ජනාධිපති වශයෙන් සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති කරවන්න අපි වැඩ කටයුතු කරනවා කියලා. ස්තුතියි. You're watching the Life Traveler Channel.